බොහොම සමීප සම්බන්ධයක්. ගීතයක් මියුරු තනුවකින් හැඩවෙනවා වගේ අපේ ජීවිතයත් කලාව නිසා හැදෙනවා. කලාවේ විවිධ දිශානතියන් ඔස්සේ සුවහසක් ශ්‍රී ලාංකේය හදවත් ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන ගිය අපේ කාලයේ සුවිශේෂ කලාකරුවෙක් ගැනයි මා ඔබට පවසන්නේ. ඔහු ප්‍රවීණ ලේඛකයෙක්, සම්මානනීය ගේයපද රචකයෙක්, ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂකවරයෙක්. ඒ සැමට ඉහළින් ඔහු මගේ සරසවිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට නලමුද සුවඳ පහන් තරුව ආදී ආනන්දනීය අධ්‍යක්ෂකම් රාශියක් තිළිණ කළ දයාබර ගුරුපියෙක්. කුරුටුගේ ගී පොතේ ඔහුගේ අතින් ලියවුණු ගී පදවැල් ඔබේ මගේ හද සන්තානයට රසෝගයක් වූවා නොඅනුමානයි. ඉතින් තවත් උපමා උපමයන් කුමටද? ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා සහ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මැතිතුමනි, ආදරණීය සුනිල් සර්, ඔබතුමන්ගේ පැමිණීම මේ ටැලන්ට්ස් වේදිකාවට පැළඳු මිනි කිරුලක් හා සමයි. පීඨාධිපතිතුමියනි, ඔගොල්ලෝ පොඩ්ඩක්වත් බය වෙන්න එපා, මම විනාඩි දෙකකත් කතා කරන්නේ නැහැ. මම හිතනවා මේ දැකපු ප්‍රසංග වාර කීපයෙන්, දර්ශන කීපයේ සම්බන්ධයෙන් එක සිංහල වචනයක් හරි දෙකක් හරි කියලා මේ ටැලන්ට් කියන එක සම්බන්ධයෙන් මගේ අදහස කියන්න. ඒකට සිංහල වචනයක් නියමයි කියන්න පුළුවන්. හොඳම සිංහල වචනයක් තියෙනවා මාරයි කියලා. ඒ වචන දෙකම හොඳටම ඇති. මොකද ඇත්තටම මම පොළොවන්තුමත් එක්ක කී කී හිටියේ පළවෙනි සංධුණියේ 50 දෙනෙක් වාද්‍ය වෘන්දේ වාදනය කළා. ඒ 50 දෙනා අතරේ වීණා වාදිකාවන් වාදකයන් හිටියා. වීණා වාදනය කරන්නේ දක්ෂිණ ಭಾರತೀಯ සංගීතය සම්බන්ධයෙන් විතරයි. උත්තර ಭಾರತೀಯ සංගීතය සම්බන්ධයෙන් වාද්‍ය භාණ්ඩ තිබුණා, සිතාර් වගේ දේවල්. ඒ වගේම වයලීන මං හිතන්නේ 20ක් විතර වාදනය කළා. ට්‍රම්පට් වාදනය කරා, ගිටාර් වාදනය කරා. එක අපි කියන්නේ කන්ඩක්ටර්ස්ලා කියලා ඒගොල්ලන්ට, මෙහෙවන්නන් මෙහෙවන්නියක්. මගේ පීඩාධිපතිතුමකින් ඇව මේ ඔක්කොම වෛද්‍ය විද්‍යාපීතයේ ළමයිද කියලා. එපරක ඔහු කියලා මේ අප වෙත ඉදිරිපත් කරපු අයිටම්ස් කීපේ විතරක් ගත්තත් ඒවා ඇතුළේ තිබුණා විශාල දක්ෂතාවක්. ඒ කියන්නේ ඒවා මෙහෙවන ආකාරය, ඒවට උපයුක්ත සංගීතය, ඒවායේ ඇඳුම් පැළඳුම්, ඒවායේ විදුලි ආලෝකය. අපි දන්නවා මේ ඔබට යන්න පුළුවන් ඉහළම තැන තමයි මේ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරය. මෙතනින් එහාට යන්න තැනක් නැහැ. එතකොට මේ වේදිකාවේ ප්‍රසංගයක් ඉදිරිපත් කරනවා කියලා කියන්නේ ඉතාම අසීරු කාර්යයක්. මොකද මේවායේ අපි යම් යම් වැඩ කරලා තියෙන නිසා. ඉතින් ඔබේ අභියෝගය බාරගත්තා. ඒක ඉතාම විශිෂ්ට විදිහට කළා. ඕගොල්ලෝ හොඳ වෛද්‍ය විද්‍යාපීඨයට නෙමෙයි, ඕගොල්ලෝ යන්න ශාස්ත්‍ර පීඨයට. ඒ නිසා නැත්නම් අපිට බය හිතෙනවා අපි රෝගී වෙලා ගිය වෙලාවක. ඕගොල්ලෝ අපිට ප්‍රතිකාර කරන්න සිතාර අරන්ගෙයි, වීණා අරන්ගෙයි, රබන් අරන්ගෙයි කියලා අපිට බයක් තියෙනවා. එහෙම නොවේවා කියලා තමයි ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය පතනවා. ඔබගේ වැඩේ නියමයි, මාරයි.